ආයුබෝවන් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත කොළඹ වරාය නගර පෙත්සම් විභාගය පස්වන දිනටත් කල්යයි අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා වූ වෙනස්කම් කඩිනමින් ජනපති පවසයි මතට තිත තියන්න ආපු ආණ්ඩුව කෙටි කාලයක් තුල මත්පැන් අලවි බලපත්‍ර 51ක් නිකුත් කරලා බුද්ධික පතිරණ හෙළිදරව් කරයි දැන් දේශීය පුවත් අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අර්ලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමින් රටක් වටින පොතක් පොත්දහසක් ලිවීමේ ජාතික වැඩසටහනේ පළමු අදියරෙහි සහතික පත් ප්‍රධානෝත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. තොරා ගැනුණු නිර්මාණ 100ක් මුද්‍රණය කර රාජ්‍ය සම්මාන පිරිනැමීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. දිවයිනේ පළාත් 9ම නියෝජනය වන පරිදි තොරා ගැනුණු සිසුන් 30 දෙනෙකුට සංකේතාත්මකව සහතික පත් ප්‍රදානය ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරුණා. ඉතිගරු ජනාධිපතිතුමා අතින් සහතික පත්‍රය ලබා ගන්න අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරු සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීහු විදුහල්පතිවරු ගුරුවරුන් සහ සිසු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා මේ ව්‍යාපෘති හරහා අපේක්ෂා කරන්නේ දරුවන් පොතපතට නැඹුරු වීම ප්‍රවර්ධනය කළා ඔවුන් රටට ලෝකයට ආදරය කරන වැඩදායි පුරවැසියන් ලෙස සමාජගත කරන්න රටක් දියුණු කරන්නට පුළුවන් අධ්‍යාපනය දියුණු කිරීමෙන් බව සෑම දෙනෙක් එකම सौभाग्य दैक्म प्रतिपत्ति प्रकाशने विशाल अवधान प्रमुखत्वयक् दीलते बिना अध्यापने वगेम अभी अध्यापने नव नम्मक गिनिनिट अवश्य विनस्कम अतिकरान्नट अभी मे दिनवल क्रियाकरगनयान दर्वान् अध्यापने अवसानन वीमेन पासु रटट वेडदाय उद्गलेक बावट पाप्तेन वगेम आर्थिकेट ऋजुवम सहभागी वेन्नट पुलुवान् दरुवेक् बावट පත්වෙන්නට අවශ්‍ය ඒ වෙනස්කම් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඇති කරන්නට ක්‍රියා කරගෙන යනවා. ඉතින් මම හිතනවා විශේෂයෙන් මේ දූ දරුවෝ ලියන්නට පුළුවන් මේ දැන් ඒ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබගේ අදහසු එක් කරන්න ඔබ මොන වගේ අධ්‍යාපන ක්‍රමයක් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වගේම ගුරුභවතුන් දෙමාපියන් මෙම අදහස් කරනවා නම් ඊටමත් වටිනා වෙනවා මේ අධ්‍යාපන සැලසුම් සකස් කිරීම. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි. මේ ඊයේ දින පාර්ලිමේන්තු සභාවාරයේදී පළ වූ අදහස් කිහිපයක්. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රජායිතින් නැති කිරීම අපි දකින්නේ නිවට බියගුල් වැඩක් හැටියට. අපි දකින්නේ මේවා ඉතා බංකොලොත් දේශපාලන වැඩ. මේ කොමිසමේ අපි දැක්කා දීලා තියෙන නිර්දේශ අනුව මේගොල්ලෝ නිර්දේශ කරනවා පවතින නඩු වලින් චුද්දිතයන් නිදහස් කරලා නිදොස් කරන්න. මේ ජනාධිපති කොමිෂන් වාර්තාවත් එක්ක යම් යම් නිර්දේශ කිහිපයක් ලබා දුන්නට එදා ඔබතුමාලා රජය කරන කාර්යය ගත්ත පරිගැණීම් කරන්න අපි තීන්දුවක් අරගෙනත් නැහැ අපි එහෙම රාජ්‍ය පාලනයකට සූදානමුත් නැහැ අද ප්‍රජා ආයුතුය අහෝසි වෙන ආකාරයට තමන් කටයුතු කළා තියෙනවා කියන එක දියුෂණ විරෝධී කමිටුවේ සමාජිකයෝ දන්න හෘද සාක්ෂියට එකව දන්නවා ප්‍රජා ආයුතුය වුණත් අහෝසි වෙන තැනකට ඔවුන් කටයුතු කළා තියෙනවා කියලා දේශපාලන භූමියෙන් තමන්ගේ දේශපාලන සතුරන් අතුගා දැමීමේ කාර්යය අද ඉෂ්ට කරමින් සිටිනවා ආණ්ඩුව හිතනවා නම් මේ නායකින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලනමය වශයෙන් එයාය විනාශ කරන්නට පුළුවන් කියලා මෙන්න මෙතන තමයි ආණ්ඩුවට වරදින තැන 2015 ජනාධිපතිවරණ ජයග්‍රහණේ මහමොලකරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට මේ කොමිසම පාවිච්චි කරා මේ පරිගැණීමේ සංස්කෘතිය අපි අපේ රටින් බැහැර කරන්නට පසුගිය කාලය තුල මේ දේශපාලන පරිගැණීම් කොමිසම විමර්ශනය කළායයි කියන සිදුවීම් සියල්ලම විමර්ශනය කළා තියෙන්නේ පොලිසිය CID FCID නඩු පවරලා තියෙන මේ දූෂණ විරෝධී කමිටුව නෙමෙයි නඩු පවරලා තියෙන රටේ නීතිපති මේ FCID කියන පොලිස් කොට්ටාසය නිර්මාණය කරන්නේ කැබිනට් මණ්ඩලයේ විසින් ඒකට අග්‍රාමාත්‍ය රන්දි වික්‍රමසිංහ මහත්තයා කැබිනට් පත්‍රිකාවක මං හිතන්නේ පළවෙනිම වුන් ඉලක්ක කෙරුවේ රාජපක්ෂ පවුල කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් මාස ගණන් අවුරුදු ගණන් සිරවත් කෑවා පහුගිය යුද සමයේ මං හිතන්නේ
මේරට නිදහස් කරගන්න කටයුතු කරපු රණවිරුව සැලකියුතු පිරිසක් කිසිම චෝදනාවක් නැතුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුවා. අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු ඉවත් කිරීමට යෝජනා කරන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට මොනම විදිහකවත් බලයක් තියෙනවද කියන එක අපිට ගැටලුවක් තියෙනවා. එහෙම බලයක් අපි දන්න තරමින් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ අයව ගෙන්නගෙන හෙට මෙයාව ගන්නවා අනිද්දා මෙයාව ගන්නවා. අපි මෙහෙම කරමු කියලා අපි කවදාවත් කියන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාස අල්ලස් සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මේ හැම කෙනාම සාක්ෂි හැව්වේ බලපෑම් කරලා මිනිසුන්ව සමූල ඝාතනය කරා කියලා ඕඩර්ස් දුන්නා කියලා තමයි චෝදනාවට ලක් කරන්න උත්සාහ කරේ. ගන් සයිට් වල හොයාගත්ත ඇටකටු ටික රස පරීක්ෂණ වාර්තාවට ඇව්වම මී මින්ඩෙකුගේ ඇටකටු මෙහෙම තමයි මේගොල්ලෝ චෝදනා මවා පෑවේ. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා කලකට වහලු කලකට රස වෙනවාලු චරිතයක්. දැන් මේ දවස්වල විජේදාස රාජපක්ෂ මහත්තයා අපිට හරි ෂෝ ප්‍රජා අයිති අහෝසි කරන මේ වගේ දේවල් කරන්න එපා. මේ රට ලේ විලක් කරනවා කියලා තමයි විජේදාස රාජපක්ෂ මහත්තයා කියන්නේ. අද හරියෙන් ප්‍රාන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න විශාල වැඩ කටයුත්තක් තියෙනවා. රංජන් රාමනායක මහත්තයා හිරේ දාලා තියෙනවා. මහින්ද රාජපක්ෂ වැනි නායකයෙකුට එදා ජනවාරියට ආණ්ඩුව එතුමන්ගේ දරුවෝ හිරේ දැම්මා. සහෝදරයන් හිරේ දැම්මා. අවසානයේදී මැද මුලන මහගෙදර පොළව හාරපු අතීතයක් මේ රටේ තිබුණා. යහපාලන වදකීන් විසින් මේ රටේ හැම ශේෂ්ත්‍රයකම මිනිස්සු හොයාගෙන ගිහිල්ලා ඒ හැමෝටම දසවද දුන්නා. ගරු මන්ත්‍රී කෙනෙක් කතා කරා අයින් කරා කියලා යහපාලන ආණ්ඩුව මොහොන් පීරිස් ශිරාණි බණ්ඩාර නායක ඒ කාලේ අයින් කරා. ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් ඔබතුමා හිටියනේ ඒකද? දැන් එදා අස්සම් කරලා නීති අනුකූලව නේ කෙරුවේ. ඒක හැබැයි මොහොන් පීරිස් අයින් කෙරුවේ නීති අනුකූලව නෙමෙයි. දෙපැත්තම වැරදි කරගන්න කිව්වොත් මිනිස්සුන්ට තමයි මේක පාඩු. 2015 කරපු පලිගැණි වැරදි කියලා ඔබතුමා පිළිගන්නවා. පොඩි උත්තරයක් දෙන්න වැරදිද නැද්ද කියන්නේ? කවුරු කරා දේශපාලන පලිගැණි වැරදි? හරින් ෆර්නාන්ඩු ගරු මන්ත්‍රීතුමා ඉතාමත්ම දැඩි ලෙස ප්‍රහාරයක් දේශපාලනව එල්ල කරා. ඒ ජනාධිපති කොමිසමේ වාර්තාවේ ගරු සභාපතිතුමනි හරින් ෆර්නාන්ඩු ගරු මන්ත්‍රීතුමාට එරෙහිව කිසියම් දඬුවමක් නිර්දේශ කළා තිබුණේ නැහැ. ඒ කොමිෂන් වාර්තා බැලුවොත් ඔබතුමාලගේ මුළු කැබිනට් එකටම නඩු දාන්න ඕනේ. අද හරින් ෆර්නාන්ඩු මේ ත්‍රස්තවාදී මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න සූදානම් වෙලා ඉන්නවා. ජනාධිපති කොමිසමේ කරලා තියෙන නිර්දේශවලට පිටතින් සමහරු ආණ්ඩුවේ කට්ටියට හොඳ කරන්නත් විපක්ෂයේ කට්ටියට වින කරන්නත් මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙනවා කියන එක අපිට කනගාටුවෙන් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද පස්වන දිනටත් විභාගයට ගැනීමට නියමිතයි. පෙත්සම් විභාගය ආරම්භයේදී ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණ හමුවේ ප්‍රථමයෙන් කරුණු දක්වමින් මෙම පනත් කෙටුම් පතේ සිදු විය යුතු සංශෝධන කිහිපයක් රජය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව දැනුම් දුන්නා. ඒ අතර යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම වැනි කරුණු ඇතුළත් වන බවද ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළා. යනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක ජෙනරල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණ හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම් පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රකාශ කළා. එම අවස්ථාවේදී පනත් කෙටුම් පතට සිදු කිරීමට නියමිත බවට ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් දැනුම් දුන් සංශෝධන සහ අතිරේක සොලිසිටර් ජෙනරල් වරිය විසින් ඉදිරිපත් කළ කරුණු අතර අපැහැදිලි තත්ත්වයක් නිර්මාණය වුණා. මේ හේතුවෙන් පෙත්සම් විභාගය හෙට පෙරවරු 10 තේ කල්දැමූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කර හෙට දින අධිකරණ හමුවේ කරුණු දක්වන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් ෆර්සානා ජමීල් මහත්මියට නියෝග කළා. එම අවස්ථාවේදී පෙත්සම් කාර්යගාමිනි වියංගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් විභාගය ආරම්භ වී දින 4ක් ගත වීමෙන් පසුව මෙම පනත් කෙටුම් පතට සංශෝධන ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇතැයි ප්‍රකාශ කළා. පනත් කෙටුම් පතට සිදු කිරීමට යෝජිත සංශෝධන පිළිබඳව පෙත්සම් කරුවන්ටද අධ්‍යයනය කර කරුණු දැක්වීමට අවස්ථාවක් තිබිය යුතු බවත් එහිදී ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා අධිකරණයට පෙන්වා දුන්නා. මේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ යෝජිත සංශෝධන පිළිබඳ අධ්‍යයනය කර ලිඛිත දේශන මාර්ගයෙන් අධිකරණ හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට පාර්ශව කරුවන්ට හැකියාව පවතින බවයි. පෙත්සම් විභාගය අතර වාරයේදී අධිකරණ හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් ෆර්සානා ජමීල් මහත්මිය කියා සිටියේ මෙම පනත් කෙටුම් පත හරහා ස්ථාපිත කෙරෙන කොමිසම අසීමිත බලතල සහිත කිසිවෙකුටත් වග නොකියන තත්වයක පවතින බවට පෙත්සම්කාර පාර්ශවය විසින් චෝදනා කර තිබූ බවයි. එහෙත් යෝජිත කොමිසම
පිණිසම ශ්‍රී ලංකා භූමිය මත ක්‍රියාත්මක සියලු අනපනත් වලට යටත් වන බවද ඇය පෙන්වා දුන්නා. කොළඹ වරාය නගර කලාපයේ විධිමත් ලෙස කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට එක් කර නොමැති බවට පෙත් සම්කාර පාර්ශවය විසින් එල්ල කරනු ලබන චෝදනා පදනම් විරහිත වන අතර ඕනෑම දිස්ත්‍රික්කයක මායිම් සංශෝධනය කිරීමට නීතියෙන් ඉඩකඩ පවතින බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රකාශ කළා. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට එක් කිරීමට පෙර පළාත් සභාව වෙත යොමු නොකිරීම ව්‍යවස්ථාවට පටහැනියයි පෙත් සම්කාර පාර්ශවයේ චෝදනා කර තිබූ අතර එහෙත් විශේෂාර්ථික කලාප පළාත් සභා විෂයට අයත් නොවන බව ඇය එහිදී පෙන්වා දුන්නා. අද පෙරවරුවේ අධිකරණ හමුවේ කරුණු දැක්වූ අතරමැදි පෙත් සමක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ යෝජිත කොමිසම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සමාජිකයින්ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයින් බවයි. ඉන් අනතුරු අතරමැදි පෙත් සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් යෝජිත කොළඹ වරාය ආර්ථික කලාපය තුළ ආයෝජන සඳහා පැමිණෙන ආයෝජකීන්ට ආකර්ෂණීය බදු සහන ප්‍රදානය කිරීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වා දුන් අතර එය නීති විරෝධී ක්‍රියාවක් නොවන බවත් අධිකරණ හමුවේ සඳහන් කළා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත තුළින් කිසිදු පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන හේයින් එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ලබා ගැනීම හෝ ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බවයි ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් මහතා අධිකරණ හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ. මේ අතර වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළ අදහස් කිහිපයක් දැන් මේ පොඩ් සිටිය තුල ක්‍රියාත්මක කිසිම දෙයක් සම්බන්ධව නීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට හැකියාවක් ඇති වෙන්නේ නැහැ. කැසිනෝ වෙනවා නම් මත්ද්‍රව්‍ය මත්පැන් වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය වෙනකොට අනිවාර්යයෙන්ම කාන්තාව මෙතෙන්ට එන. එහෙනම් ගණිකා ව්‍යාපෘතිය නිතැතියෙන්ම මෙතන ආරම්භ වෙනවා. එහෙනම් මේ ගණිකා ව්‍යාපෘතිය ආරම්භ වෙනකොට මේකේ ශ්‍රී ලංකාවේ ගණිකාවකට මෙතන යමක් කරගන්න හම්බෙන්නේ නැහැ. ආදායමක් උපයා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තු අසුන් එහෙනම් ගණිකා වෘත්තියේ දෙන්න වෙන්නේ විදේශීය කාන්තාවන්ට ඒ උදවියට තමයි ලයිසන් එක හම්බෙන්නේ. ආර්ථික මහා දෙවන්ත හයියක් රටට ලැබෙන මේ ව්‍යාපෘතිය අධිකරණයේ තීන්දුවත් එක්ක ආරම්භ කළ බොහොම සාර්ථක ව්‍යාපෘතියක් හැටියට ඉදිරියට ගෙනියනවා. මෙහිදී කොහෙත්ම ඔය විපක්ෂයේ හැටියට චෝදනා කරන චෝදනා අසත්‍ය චෝදනා ඒ පිළිබඳව අපි වැඩිදුර ප්‍රකාශයන් නිකුත් කරන්නට කාලේ නාස්ති කරන්නට අපි සූදානම් වෙන්නේ. මේ ආණ්ඩුව තියෙන තව අවුරුදු තුනමාරයි. අවුරුදු 40කට බදු විරාම දෙන්නේ. ෆෝර් සිටිකෙන් එළිය මූද කාඩදායිති කියලා පනත් කෙටුම්පත් එන්නේ. මූද චීනුන්ට දෙන්නත් පුළුවන්. తాවකාලිකව. එතකොට චීනයාර හොංකොං වලට කරා වගේ වෙනම රාජ්‍යයක් බවට මේක පරිවර්තනය කරගන්නවා. වීසා ගහන්න ඒගොල්ලෝ, ඉඩම් විකුණන්න ඒගොල්ලෝ, ඉඩම් බදු දෙන්න ඒගොල්ලෝ වැඩේ හරියට කරනවා. කොළඹ වරාය නගර සංවර්ධන පනත් කෙටුම්පත් සම්බන්ධ විවිධ චෝදනා එල්ල කරනවා. පහුගිය ආණ්ඩුව ආපු ගමන්ම ඒ කරපු විගඩන් හේතුවෙන් මම හිතනවා වරාය නගරේ සංවර්ධන වැඩ කටයුතු අවුරුද්දකින් ආපස්සට ගිය එකටත් පහුගිය ආණ්ඩුව කියන්න ඕන. ආර්ථිකය ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්නට ජනාධිපතිතුමා මේ වෙද්දී අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. මේ වෙලාවේ රජය බුද්ධිමත්ව ක්‍රියා කරලා මේ සම්බන්ධයෙන් සියලුම් පාර්ශ්ව සමග සාකච්ඡා කරලා සමෘද්ධිමත් රටක් කරන්න. මොකද අපිට හුඟක් දේවල් නැතුව අපේ මිනිස්සු අපි රජයට විරුද්ධව ව්‍යාපාරයක් ගෙනියන්නේ. නමුත් අපි හරි දෙයට හරි කියන්න, වැරදි දෙයට වැරදි කියන්න තනං ශක්තියක් අපිට ආත්ම ශක්තියක් තියෙනවා. දැන් ඉඩමායිති රටට නම් ඉඩමායිති නාගරික සංවර්ධන අධිකාරියට නම් ලංකා භූමිය තුල පිහිටවන වරාය නගරය තුල පොය දවසට සුරාසල් විවෘත කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව මේ අය මහා සංඝරත්නයට සහ මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට උත්තරයක් ලබා දිය යුතු කෙනෙක් අපි පැහැදිලිව කියන්න ඕන. මත්පැන් බෝතල් මත ස්ටිකරයක් ඇලවීම සඳහා ලබා දී ඇති ටෙන්ඩරය තුලින් රුපියල් බිලියනයක පමණ පාඩුවක් ශ්‍රී ලංකාවට සිදුවන බවත් පසුගිය කෙටි කාලය තුළ මත්පැන් අලවි බලපත්‍ර 51ක් රජය විසින් නිකුත් කර ඇති බවත් ඒ පිළිබඳව තමා සතුව තොරතුරු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ පෙරේදා මම පාර්ලිමේන්තුවේ මත් වතුර බෝතලයක් ගෙනහිල්ලා පෙන්නලා කිව්වා රජය ඒ මත් වතුර බෝතලයේ මත අලවල තියෙන ස්ටිකරය ඒ ස්ටිකරයෙන් ඒ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න බැහැයි කියලා. ඊයේ හවස උණුමුවේ සුරාපදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරනවා බුද්ධික පතිරණ මැතිතුමා විසින් පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලද ප්‍රශ්නය පිළිබඳවයි කියලා යොමු කරනවා. මේකෙදි කියනවා දැනට 101ක් ස්ටිකර් අලවල තියෙනවා. හැබැයි මේ ස්ටිකරය මේ මන්ත්‍රීතුමාලගේ තමුන්නාසලගේ අපේ ෆෝන් වලින් රීඩ් කරන්න බෑ, QR කෝඩ් එක රීඩ් කරන්න බෑ. ඒ ඇප් එක අඳුන්නලා දෙනවා. ඒ ඇප් එක අඳුන්නලා දුන්නට පස්සේ තමයි මේක පුළුවන් කියන්නේ. එතකොට දැන් මේක හරියට කියනවා නම් මිනිස්සුන්ට ගැලපෙන කෝඩ් එකම හරිය නෙවෙයි.
කෝට් එක ඉස්සලා මහන් ඇවිල්ලා මිනිස්සෙව ඒක ඇතුළට රිංගවන්න හදනවා තෙල් ගාලා එහෙම නැත්නම් හැම ගහලා ලෙලි ගහලා රිංගවන්න හදනවා වගේ කතාවන්නේ මේ කියන්නේ. එතන මම එදා පාර්ලිමේන්තු කතාවේදී කරන ගණනාවක් මතු කරා. කොච්චර ස්ටිකර් ප්‍රමාණයක් මුද්‍රණය කරන්න ඕනද මාසික? සාමාන්‍යයෙන් මේ රටේ බෝතල් කැඩෙනවා එක එක සයිස් එකේ මත් වතුර බෝතල් කැඩෙනවා මාසෙකට මිලියන 40ක්. හිතා ගන්න පුළුවන් අපේ රටේ බොන බීම. මේ සමාගමත් එක්ක ගිවිසුමේ තියෙන අඩුම ගානේ ස්ටිකර් මිලියන 32ක් ගන්න ඕන කියලා. එතකොට මේ ස්ටිකර් එක මිල රුපියල් 2යි. එතකොට ගණන් හදලා බලන්න දල වශයෙන් අවුරුද්දට රුපියල් බිලියනයක් ඉන්දියාවට යනවා. ලංකා ජනරජය 125ක් වෙන එකට රුපියල් 2 ගානේ ගෙවන්න සූදානම්. ඊටත් වැඩිය බයානකම තමයි දීලා තියෙන ආයතනය ඉන්දියාවෙත් අසාධු ලේඛනයට ගිහිල්ලා, කෙන්‍යාවෙත් අසාධු ලේඛනයට ගිහිල්ලා, දකුණු සූඩානෙත් අසාධු ලේඛනයට ගිහිල්ලා සිස්ටම් එකට ඒක නොදා මෙහෙම අලවලා වෙනද පොලට යපුවා මොකද වෙන්නේ? මතට තිත තියන්න කතා කරපු ජනාධිපතිතුමෙක් අගමැති වෙලා. අන්නේ අගමැතිතුමාගේ අත්තනෙන් තමයි මේ ගොඩක් සුරාබදු නිලධාරීන් සහ මුදල් අමාත්‍ය නිලධාරීන් මේ කටයුත්ත කරවන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මේවට අස්සක් ගන්නවා මුදල් ඇමතිවරයා වශයෙන්. මේ රටේ රාත බෑරුම් ඇරලා තියන්න පුළුවන් වෙලාව මෙතෙක් කල් තිබුණේ 11 ඉඳලා හවස 2ක් 5 ඉඳලා 8 වෙනකන්. දැන් ඒ 11 ඉඳලා 2 වෙනකන් තිබිච්ච එක උදේ 10 ඉඳලා 2 වෙනකන් බවට පත් කරනවා. 5 ඉඳලා 8 වෙනකන් තිබිච්ච එක රෑ 9 වෙනකන් බවට පත් කරනවා. මතට තිත ගැන කතා කරපු ආණ්ඩුවක් ඔන්න තැබෑරුම් ඇරලා තියෙන වෙලාව රාත බෑරුම් ඇරලා තියෙන වෙලාව දික් කරනවා. මුදල් අමාත්‍යාංශය ඔළුවෙන් හිටගෙන කිව්වත් මෙන්න තියෙනවා 51කට මත් වතුර ලයිසන් දීපු බලපත්‍ර ලේඛනය. තමුන්නාසලට ඒක බලන්න පුළුවන්. එකක් දීලා තියෙන්නේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා. අනිත් එක දීලා තියෙන්නේ 2020. ඒ කියන්නේ කොරෝනා දෙවෙනි රැල්ල යන අසරේ. ගෙවල් වලට ලයින් දිද්දි හොඳට සැපට ඉන්න. රටේ ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලකයන් පළ කළ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මාස්කු ප්‍රහාරය එල්ල වෙන කාලේ අපේ රටේ දිවිච්ච බුද්ධිංශ සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තිබුණේ. නමුත් බුද්ධිංශ අඩපණ වුණ නිසා පාස්කු ප්‍රහාරය එල්ලගුණා කියන්නත් බෑ. මොකද දිවිච්ච බුද්ධිංශ වලට මේ ගැන ආරංචිය හම්බෙලා තිබුණා. ඒ වගේම විදේශීය බුද්ධිංශ වලනුත් මේ ගැන තොරතුරු දන්වලා තියෙනවා. නමුත් ඒ ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව ඒ ජාතික ආරක්ෂාවේ නාමයෙන් ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙන්නේ නැති නිසා තමයි මේ ප්‍රහාරය සිද්ධ වුණේ. මේ රටේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් මාලාවක් දකින්න නැති වෙන විදිහට අවශ්‍ය වැඩ කටයුතු සියල්ලම අපි සිදු සමහර ආණ්ඩු තියෙනවා ඔය සහරාන්ලට පඩිගෙවපු කාට්ටිය. තව ආණ්ඩුවක් තියෙනවා මේක දැන දැනත් ක්‍රියා නොකරපු. මේක දැන දැනත් කියන්නේ මම මන්ත්‍රීවරයෙක් හැටියට මගේ PSO මහත්තයා ඕක වෙන්න දවස් 3කට ඉස්සෙල්ලා කිව්වා. සර් අපිට උපදෙස් ලැබුණා ආරක්ෂක අංශයෙන් මේ රටේ ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඒකින්ද ප්‍රභූවරයව අරන් කොහෙවත් අරන් යන්න එපා. අන්නේ එහෙම අපිට දැනුම් දුන්නා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය ගැන කියලා නෙවෙයි ලංකාවේ ලොකු විනාශයක් සිද්ධ වෙනවා කියන එක. ඉතින් ඒක ඒ කියන්නේ රජය දැනගෙන හිටියා. එතකොට පොලිසිය දැනගෙන හිටියා. CID ගේ මේ ඔක්කොම දැනගෙන හිටියා. ආණ්ඩුව ඉදිරි සති දෙක තුන තුල මද්රසා පාසල් සම්බන්ධයෙන් මුස්ලිම් අධිකරණ නීති සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා. ඉස්ලාම් අන්තවාදී මූලධර්මවාදී අධ්‍යාපනික පදනම ඒ මතවාදී විසකුරු දර්ශනය මුළු පොළවෙන් මතුගා දැමීම සඳහා අද අපි අදිෂ්ඨාන කරනවා. හිටපු ජනාධිපතිතුමා හෝ දැන් ඉන්න ජනාධිපති හෝ දැනුවත්ව මේ සහරාන් හෝ ඔහුගේ කල්ලියට හෝ අන්තවාදයට ඔවුන් සවිඥානික උදව් කරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මං හිතන්නේ අපි රටේ ජනතාව එහෙම විශ්වාස කරන්නේ නැහැ. වසර 10කට අධික කාලයක සිට මහියංගනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වනාලි තර්ජන දිනෙන් දින උග්‍ර වෙමින් පවතින අතර මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයද අඩාල වී තිබෙනවා. මේ ඒ පිළිබඳ තොරතුරුයි. මහියංගනය මිනිපේ ගොවි ජනපදය යනු නිරන්තරයෙන් වන අලි තර්ජන හේතුවෙන් පීඩා විඳින ජනතාව ජීවත් වන ප්‍රදේශයක්. ජනතාව මේ සම්බන්ධයෙන් කොපමණ ගැටලු ඉදිරිපත් කළත් තවමත් එම ගැටලු වලට නිසි විසඳුමක් ලැබී නැහැ. අපි රජයෙන් රස්සා ඉල්ලන්නේ අපිට තියන්නේ අපි වගා කරන දේ අපිට කන්න ඒ ටික හදා ගන්න දෙන්න කියන්නේ මේ අලි ටික එලවලා දාන්න කොහෙට හරි දාන්න අලි ටික මම කියන්නේ මේක මේක කලාපයකට හදන්න එක දිස්ත්‍රික්කයක් කලින්ට වෙන් කරන්න හැම පැත්තරම උණ්ඩ උණ්ඩ කන්න බොණ්ඩ ටික හදලා දීලා ඒක පැත්තකට හැදුවා නම් එහෙම මේක එතකොට අපිට පුළුවන් පිට රටින් එන සංචාර කර්මාන්තේ ඒක මෙව කරන්න අපිට අලියක් දකින්න නේද අපෙමුත් පුළුවන් ගිහිල්ලා ටිකට් එකක් කඩලා හරි සංචාර කර්මාන්තේ මෙව කරන්න මේ පළවෙනි පාර හැදිච්චි පොල් මේ පොල් ගෙඩි ටික මේ ගහ සම්පූර්ණ මියරයින ගොබේ ඇදලා කාලා අය මොනවාද අපිට ඉතුරු වෙන්නේ කියලා කියන්නකෝ බලන්න මේ අපි එක අවුරුද්දක් දෙකක් කරපුවා මහත්ය මේ විනාශ කරලා තියෙන්නේ පුංචි දරුපටව තියාගෙන අපි බොහොම අමාරුවෙන් මේ වයි ජීවත් වෙන්නේ ඉතින් මේ විදිහට ගියොත් එම අපිට ජීවත් වෙන්න මේවල කරමියන්නේ නැහැ මහත්ය යන්න මේ වයත් ඇරලා යන්න වෙන්නේ
දැනට දින කිහිපයක සිට නොනවත්වාම මිනිපේ මොරයාය ප්‍රදේශයට එල්ලවන වන අලි තර්ජුන මේවන විට උග්‍ර වී ඇති බවයි මිනිපේ මොරයාය ගම්මානයේ ගම්වාසීන් පවසන්නේ. ඒ අනුව පසුගියදා වන අලි විසින් කුඹුරු රසක් සහ භෝග වගාවන් රසක් විනාශ කර ඇති ආකාරයද අපට මෙලෙස දැක ගැනීමට හැකි වුණා. මෙතර මීට ආසන්නතම තවත් සිදුවීමක් ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ මහියංගණය මහවැලිගඟේ රැඳී සිටින වනාලි රංචුවෙන් දෙදෙනෙකු ගම්වැද ප්‍රදේශයේ පුරා සැරිසරමින් මාර්ගය අසල නවතා තිබෝ යතුරු පැදියකටද හානි සිදු කර තිබීමයි. මෙලෙස දිගින් දිගටම එල්ලවන වනාලි තර්ජන හමුවේ දැඩි පීඩාවටත් අසරණ තත්ත්වයටත් පත්ව සිටින මිනිපේ ගොවි ජනපදයේ ජනතාව මීට ස්ථීර විසඳුමක් ඉල්ලමින් නැරඹූ සත්‍යග්‍රහයට අදට මාසයකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. ඒ කෙසේ වෙතත් තවමත් කිසිදු බලධාරියෙකු ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා නැහැ. සියත උදාසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපයලිත් හමුවන්නේ මධ්‍යාහන 12ට අපගේ ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.